අපි කතා කරේ හිටියේ මේ අලුත් වයිඩ් ලැක්ටේ. දැන් මේ කිව්වේ මම කිව්වේ මේ සමහර ඒවා අලුත් කියලා කිව්වට දැන් මේ ආර්ථිකයත් එක්ක ආපු එක. දැන් මේ මෙන්ටරේ නැත්තම් අලිමඩුව වගේ කරමල් ඔයගොල්ලෝ දන්නවා ඇති. ලංකාව තමයි ලෝකේ නරකම තැන ඉන්නේ. වැඩියෙන්ම අලිමඩුවගේ කරමල් අපනයන කරන රට ලංකාව. විශ්වාස කරන්න. සහ ඉන්දියාවේ මේ කලාපේ ලංකාවට වැඩියෙන්ම යනවා. ඉතින් මතක් වෙනකන් දැන් එක අපි අර සයිටිස් එකට ආවට පස්සේ දැන් බලනවා දැන් පාලනයක් තියෙනවා. නමුත් මතක් වෙනකන් ලෝකෙ වැඩියෙන්ම අලිමඩුව කරමල් එක හොයලා ඒක පරීක්ෂණයක් කරලා තිබ්බ කට්ටිය. මේගොල්ලෝ කොහේ චීන කෑමක් කියලා දේ සම්ප්‍රදායක වෙළඳ කමට අවශ්‍ය කෑමක් කියලා. නමුත් හොයලා බලනකොට මේක සම්ප්‍රදායේ තිබිලා නැහැ. චීන ආර්ථික වර්ධනයත් එක්ක පහුගිය අවුරුද්ද 15ක් වගේ 20ක් ඇතුළත වර්ධනය වෙච්ච අලුත් එකක්. වැඩියෙන් සල්ලි හම්බ වෙනකොට තව තව රස දේවල් වලට යනවා. ඒක එන්නේ වගේ ට්‍රෙන්ඩ්ස් තියෙන අලුත් ඒවා. දැන් අනිත් එක තමයි ලංකාව ට්‍රාන්සිට් හම්බයක් විදියට විශේෂයෙන්ම ස්ටාර්ටෝටයිස් සහ ඉබ්බෝ. ඉබ්බෝ අතරම ගණන් ගණනාවක් කරා. සමහර ඉබ්බෝ මේ බංග්ලාදේශ සහ ඉන්දියාවට පමණක් කොටසට බෝඩර් විතරක් ආවෙනික ඇපෙන්ඩික්ස් 1 එකේ ඉන්න සයිටි. තාම දුර්ලභයි. මේ ඉබ්බෝ ලොකු ජාවරමක් තියෙන ලංකාව හරහා මැලේසියාවට ගිහිලා මැලේසියාව වලින් ජර්මනියට යනවා. ඉබ්බෝ විශාල වශයෙන් ලංකාවේ තාරකා ඉබ්බෝත් වැඩියෙන්ම දැන් යන්නේ ඉස්සර සිංගප්පූරුවට ගියේ. දැන් යන්නේ මැලේසියාවට. ඔයගොල්ලෝ දැකලා තියෙ පහුගිය දවස්වල පිට පිට අවස්ථා 3-4ක්ම ලංකාව ඇතුළත පොලිසියෙන් ඇල්ලුවා. පුත්තලම, කල්පිටිය, පල්ලම පොලිසිය, අනමඩුව ස්ථාන කීපෙකම තාරකා ඉබ්බෝ ඇල්ලුවා පොලිසියෙන්. මේ අපනයන්ට සූදානම් කරන අය. ඊට අමතරව මැලේසියා වල ගොඩක් ඩිටෙක්ට් වෙලා තිබුණා. මේ ඉබ්බෝ ලංකාව ගිහිලා තාරකා ඉබ්බෝ විතරක් නෙවෙයි විවිධ ආකාරයේ ඉබ්බෝ ලංකාව හරහා. ඇද්දල රෝසුඩ්නා දැන් වැඩි එන්නේ නැහැ. නමුත් ඇද්දල ඊට පස්සෙත් ලංකාව හරහා ගිහිලා තිබුණා. මුදු අශ්වය සහ සජීවි කුරුල්ලෝ. සජීවි කුරුල්ලෝ ලංකාවට ගෙනහැරලා ටිකක් කල් තියාගෙන ඉඳලා ලංකාවේ බෝකරා කියලා සජීවි කුරුල්ලක මම කියන්නේ පොඩි උන්නේ මේ මැකෝ ගිරව් වගේ විශාල කුරුල්ලෝ බෝකරා කියලා සහතිකෙකුත් එක පස්සේ යනවා. ඒක ලොකු ව්‍යාපාරයක්. හරි. ඒවයි දැන් කුරුල්ල ස්මග්ලින් එක ලොකුට වෙනවා. ඒවා පර්මිට් ෆ්‍රොඩ්ස් තියෙනවා. පර්මිට් වෙනස් කරලා එක පර්මිට් එක නැවත පාච්චි කරලා දේශපාලන බලපෑම් පාච්චි කරලා තියෙනවා. පාණ්ඩ හංගලා මේ වරන් මේ බුත්තර. එතකොට මේ බටවල ඉන්නේ මේ මෙතන ඉන්නේ මේ බට ඇතුළේ සීනතික කුරුල්ලෝ. මේ කුරුල්ලන්ගේ 30ක් 40ක් විතර මේ ගේනකොටම මෙහිදී මැරිලා. නමුත් ඒ කාන්තාව නිකන් ගානකට නැතුව කියන මට පාඩුවන්නේ. විතර වෙන වෙලාවට ගේ බඩු ගියා නම් මැරුණට 40ක් මැරුණට පාඩු නැහැලු. මොකද එයා අනිත් තුනේ වීදම කව කරනවා කියන. ඒ වගේ අවස්ථාවල් තියෙනවා වෙන සත්තු මේ ඇඳුම් බෑග් එකක. මේකත් ඇඳුම් බෑග් එකේ උඩින් ඇඳුම් පත පෞද්ගලික ඇඳුම් එක මේ ඉබ්බෝ මේ සාමාන්‍ය මේ විතර මේ පෞද්ගලික ඇඳුම් වල තියෙන පැක් කරලා තියෙන විවිධ ආකාරයේ විතර. ඒතර බය පයිරසි මං ඉස්සෙල්ලා කෙටියෙන් කිව්වා. ඒ කියන්නේ නීත්‍යානුකූල අවසරයක් නැතුව නිසි ගෙවීමක් නැතුව වෙන රටවල පාවිච්චි කරන දානමය තාක්ෂණ දිනු කරලා මැලිහිත්‍ය උදාහරණය පෞද්ගලික කාලේ චෙක් රිපබ්ලික් එකකින් හදලා වේල් ටේල් චෙරි බාබ් එක නැත්නම් ලේතිත්‍ය අපි තාම සම්ප්‍රදායික අපනයනය කරනවා. සම්පොඩි සාමාන්‍ය කලින් අල්ලලා නමුත් මේ වේල් ටේල් එකක් විදිහට දිගට හදපු මේක අද වර්ල්ඩ් හිට් එකක්. ඉතාම ජනප්‍රිය මාළුවෙක් ලෝකේ. චෙක් රිපබ්ලික් එකකින් කරලා තියෙනවා. ඒ වගේ නිෂ්පාදන ගොඩක් තියෙනවා. ඥාන සම්පත් වලින් ඊළඟ ඩී පයිරසි ගැන කියනවා නම් මේ අපේ දුර්ලභ වෙසක්මයි. මේ පයිරසි වෙබ් එකේ කොනකට තියෙනවා. මේ තොරතුරු මානව ජීවිතයකටයි ශ්‍රී ලංකා රේගුවටයි ගන්නවලා තියෙනවා. මේ වගේ ඒවා මේ පුද්ගලයා නම තියෙනවා. මේ ටෙලිෆෝන් නම්බරය දීලා තියෙනවා. මේ ඔහොට්ටු සමග ගෙන්නව ගන්නීමට පුළුවන් කියලා. මේ වෙළඳාමට මොකද වෙසක් මල් කියන්නේ ලෝකේ තියෙන දුර්ලභම පැලැටි වලින් එකක්. ඊළඟට ඇගමිඩ් රැකට් එක මේක ලොකුවට යුරෝපයේ වෙළඳපොලේ තියෙන ජර්මනිය, හංගේරිය වගේ රටවල රොමේනියාව එතන දැන් ටිකක් තරමක් පාලනය වෙනවා. මොකද මේ හොරෙන් ගෙනහිල්ලා ඒ රටවලට ඩික්ලෙයා කරනවා ජර්මනියෙම non cities කියලා. එතකොට ඒ රටේ විකුණන්න පුළුවන්. නමුත් පහුගිය අවුරුද්දේ ලංකාවේ ලැබපු ජාව එක්‍රහණයක් තමයි සයිටිස් වලට ලංකාවේ ආගමින් ඉස්ලා. කටුස් වර්ග ගණනාවක් ඇතුළත් වුණා. දීමකුළු appendix 2 එකට ආවා. කටුස් වර්ග ගණනාවක් appendix 1 එකට ආවා කරු එහෙම. ඊට පස්සේ කරු එහෙම. අමාර appendix 2 3 තුනටම ආවා ලංකාවේ. එතකොට වෙනදාම ඒ රටේ එලිපිටි කරන්න බෑ. පහුගිය කාලේ උනේ අවුරුදු ගණනාවක් තිස්සේ එලිපිටම මේ විකුණුවා මේ වෙබ්සයිට්ස් වල සහ විවිධ ස්ථාන වල මේ මිල ගණන් එක්ක එක දැන් තරම් එක දෙනවා ඊළඟට කුරිය පාසල්ස් මේ හුඟක් වෙලාවට ඔයගොල්ලෝ දන්නවා කුරිය දූත සේවයන් තියෙනවා ඒවයි විශේෂයෙන්ම ඔය ජීන් පයිරසි වලට අදාළ නිස්සාරක යම් යම් දන්න පුද්ගලයෝ ඉතින් වලට යවනවා විද්‍යාගාර සහ වෙන නිෂ්පාදන කරන්න ඒ වගේම කැස්බෑලෙලි නෙමෙයි කබල්ලා වගේ පොතු කුඩු කරපුවා ඒ වගේම අලුතෙන් තියෙන ෆීස් ලංකාවට මේ ජලජ පැලටි කාලක් යනකම් අපිට හොයාගන්න බැරි නම් මේ කොහෙන්ද යන්නේ කියලා. ලංකාවේ ජලජ පැලටි විකුණනවා වෙබ්සයිට්ස් අරගෙන බලන්න අලුතෙන් විවිධ වෙබ්සයිට්ස් තියෙනවා මොකද ජලජ පැලටි මොනම ක්‍රමයකටත් ලංකාවට ගේන්න තහනම්. පැලටි ආරක්ෂක පනත යටතේ ලංකාවට පැල ගේන්න බැහැ කිසිම පැලටියක් ජලජ පැලටි සම්පූර්ණ තහනම්. නමුත් වෙබ්සයිට්ස් වල බය නැතුව විකුණනවා. ඊපස්සේ ඔයාලා බලුවා මේ ඔක්කොම ඇට ගෙන්නන්නේ. ඇට තැපැල් මාර්ගයෙන් කුරියකින් බොහොම පහසුවෙන් ගෙන්න ගන්නවා ගෙදරට. ඒ වගේම විවිධ කකු මේ ඉස්සරහලා මේ කටුස්ස වගේ හූණු එඩිබල් බයින්ඩික කැදළි තුර්තේ කූඩු බක්ලාට කුරියස්ලා. කුරිය බෑග් වල බලපට්ට දැන් යන්නේ නිසාරක සහ තෙල්. ඔගේ කල් බලපත්‍රයක් දීලා තිබුණා මේ වව්පුවා කියලා. නමුත් තාම වව්පුව ගස් තාම ඒ මට්ටමට නැහැ ඇවිල්ලා. ඒ වගේම කුරුල්ල රෝමීන් සමනල්ලු මුදු අශ්වය කලකු නැට්ට වගේ මේ කාණ්ඩයය මෙහෙන් මේ ට්‍රාන්සිට් පොයින්ට් හිටියටත් යනවා මේවා වැඩි කන්සර්න් නැති අයිටම්ස්. ඒගොල්ලෝ තව වැඩගත් නැත්නම් කොකු බොහෝ දෙනෙක් දන්නේ නැහැ බොහෝ නිලධාරීන් දන්නේ නැහැ විවිධ ආයතනවල ඒක අලංකාරට ආවේනික ශාකයක්. මේ කොකුම යනවා බටහිර අපේ විශේෂම පැරිසියට. හොඳ වෙල තද ලංකාවේ තියෙන පැරණිම සුවඳ විලුම් වර්ගයක්. අවුරුදු 10 ගානක් තිස්සේ සීගිරි අප්සරා උත්පාදනය කරලා තියෙනවා කියලා සාහිත්‍යයේ තියෙනවා. ඉතින් මේ කොකුම් වැඩි මේ වැඩි අවධානයක් නැති භාණ්ඩ මේ වගේ ඒවා. ඊළඟට මේ සීමාවල්දී අපේ දේශ සීමා වලදී මේ සතුන් සහ පැලැහැටි ගන්න තියෙන අවධානයේ අඩුවීම. විශේෂයෙන් මොහොතෙන් බෝට්ටු වලදී ගේනකොට පොක්කල් දෙකටම රත් අඳුන් අහුවන එක දිගට. ඒ විවිධ සංවල ඒ වගේම කැස්බෑ මස් ඇමරිකාට යනවා කියලා මට තොරතුරු ඇවිල්ලා තිබුණා. එහි දකපු කෙනෙක් හිටියා මම ගෙලීම දකුණු වරායකින් එහෙන් යන්නේ. මතකදී නම් කීප තැනක වාර්තා වුණේ ඇමරිකාවේ. කතනකට යනවා දකුණේ මුහුදෙන් යන්නේ එළියට. අපි නීති අනුකූල වරායවල වලින් නෙමෙයි. මේ වගේ දේවල් තියෙනවා. ඊළඟට සමහර ටූරිස්ලා දැන් මේ මම මේ උදාහරණ මෙතන ගත්ත මේ උඩවැලියා අපේ ඩෙන්ඩ්‍රොබියන්ස් වයිල්ඩ් ඩෙන්ඩ්‍රොබියන්ස් මේ වවණේවා නෙමෙයි පොර දාලා වවණේවා නෙමෙයි මේ පැල ඩෙන්ඩ්‍රොබියන්ස් වයිල්ඩ් ඩෙන්ඩ්‍රොබියන් මේ මිටි ගණන් ගෙනිච්චා ඊට පස්සේ අහු වුණා මේවා වේලපුවා තවඩිය කල් ගියාම මේවා වේලලා කපලා කෑලි වලට සිලි බෑග් එකේ පුළුවන් කිලෝ මෙතන පැල 1000 ගාණක් තියෙන්න පුළුවන් අර මං ඉස්සෙල්ලා පෙන්නපු දුර්ලභ වෙසක් මල් තියෙන පොළ මොකද මේ ඩෙන්ඩ්‍රොබියන් කැලේ එකතු කරලා කියන්නේ ජාති මේක ඉස්සර තිබිච්ච කන්න මේ මේ ළඟදී පටන් ගත්තා. දැන් කැස්බෑ ලෙලි මෙතන තියෙන මේ මේ පැන්ගොලින් මේ කබල්ලා වගේ ලෙලි තියෙනවා. දැන් පස්සේව තියෙන කුඩු. මෑතකදී අහුනේ කෑලි නා වගේ පුංචි ඒවා. ඒ වගේ ස්වරූපය වෙනස් වෙලා තියෙනවා. මේ වගේ අලුත් ට්‍රෙන්ඩ්ස් හැදෙනවා. මේ ලංකාවේ තිබිච්චා නෙමෙයි. අතිශය දුර්ලභ පැලෑටිත් මේ ගොඩේ යන්න පුළුවන්. මොකද මේක යන්නේ කෑමට. ඔය ඩෙන්ඩ්‍රොබියන්ස් වල ස්ටෙම් ඩෙන්ඩ්‍රොබියන් ස්ටෙම් එක කඳවල් වේල ඒක ජනප්‍රියම මිල අධික කෑමක් චීනය. මොකක්ද දෙනෙක් දන්නේ නැහැ මේ වගේවත් තියෙනවා කියලා. නමුත් අපි අවධානයක් යොමු කරන්න ඕන අපි කැලේදී මේ යනකොට මේ වගේ පුද්ගලයෝ විවිධ ස්ථානවල අපේ දේශීය ලංකාවේ මිනිස්සු පාවිච්චි කරලා තමයි එකතු කිරීම සිදු කරන්නේ. මේ පෞද්ගලික කාලේ මේ අතිශය දුර්ලභ මෑතකදී හොයාගත්ත මේ ස්කින්ස් එකෙක්. මේ කණලක් වගේ සතෙක් බටහිර ඔස්ට්‍රේලියාවේ ගල් ගුහාවල ඉන්න මෑතකදී හොයාගත්ත විශේෂ පව මෙහි වෙලඳාම තියෙනවා ලංකාවේ. කම්පියුටර් පාර්ට්ස් වල දාලා ඒ කියන්නේ මේවා වැඩගත් සිද්ධිය ඒක නෙමේ පණ පිටි මේ සත්තු ගේන්නේ නැහැ වෙළඳාමට සංවිධානයක් නැහැ. මේවා ක්ලියර් කරන්නත් එපායි. ඒ ලිපිනේ අපි හෙව්වා ඒ ලිපිනේ ව්‍යාජ එකක් අලුතට. මේ කවුරුහරි ක්ලියර් කරන්න ඕන මේ ස්ටාෆ් හරි කවුරුහරි ඉන්න ඕන. නැත්තම් මේ දේ කරන්න බෑ. ඉතින් දුර්ලභ සත්තු. මෑතකදී හොයාගන්න. ඔච්චර දාරුණු විදියට ඉතාම සූක්ෂම වයිල්ඩ් ලයිෆ් ට්‍රේඩ් එක කන්ට්‍රෝල් කරන රටක් ඕස්ට්‍රේලියාවේ. නමුත් එහෙත් මේ වගේ දේවල් එනවා. ඇත්තටම අපි වැඩියෙන්ම මේ භාණ්ඩ කොහෙන්ද යන්නේ එළියට? බැලුවාම ගුවන් තොටුපළේ මගිය පර්යන්තේ විශාල කොටසක්, ඊළඟට ගුවන් බඩු පර්යන්තේ, ඊළඟට ලංකාවට වැඩියෙන්ම එන්නේ ගුවන් මගිය පර්යන්තේ. හරි? ඊළඟට සමහර ඊළඟට තැපැල් කාර්යාලය ජෙමිනිට් එක ටිකක් තියෙනවා, ගාල්ලේවරාය, පෝස්ට් ඔෆිස් කොළඹ, ඒ වගේ විවිධ ස්ථාන තියෙනවා ලංකාවේ බහන්න එළියට සහ ඊට යන. ඊළඟට ට්‍රේඩ් හොට්ස්පොට්ස් ගත්තාම ගාක් වෙලාවට රීජන් එකේ ස්වර්ණ භූමිය එයාපෝට් එක, ඒ වගේම චීනේ, හොංකොං, ඒ වගේ මිඩල් ඊස්ට් විශේෂයෙන් දුබායි, ඊස්ටර්න් බෝඩර් EU වල යුරෝපයේ ඊස්ටර්න් බෝඩර්ස්, ඒ වගේම ස්පේන්, ෆ්‍රැන්ක්ෆර්ට්, ඒ වගේම ඇම්ස්ටර්ඩම්. කියන්නේ ජර්මනිය සහ නෙදර්ලන්තයේ ප්‍රධානම දෙක. ඊළඟට වෙස්ට් එකේ USA, මෙක්සිකෝ තියෙනවා. අනිත් එක මේ බාණ්ඩ යන පැටර්න් එකක් තියෙනවා. විශේෂයෙන්ම biodiversity rich නැත්තම් ඝර්ම කලාපයක රටවල්, නිවර්තනයේ දෙබස්ස තියෙන රටවල් තමයි ප්‍රධාන වශයෙන් ජෛව විවිධත්වය වැඩි. සාලංකාර වර්ණවත් ඇයි. එතකොට ජෛව විවිධත්වය අතින් පොහොසත් වෙනකොට ආර්ථික අතින් දුප්පත් වෙනවා. ඒතර ජෛව විවිධත්වය අඩු උතුරු සහ නැගෙනහිර දකුණු අර්ධගෝලවල තියෙන රටවල් වල ආර්ථික අතින් පොහොසත්. එතකොට මේ භාණ්ඩ වැඩි තැන ඉඳන් අඩු තැනට යනවා. ඒ කියන්නේ මිල භාණ්ඩ වැඩියෙන් තියෙන තැන් වල ඉඳන් ඒ කියන්නේ ජෛව විවිධත්වය අඩු තැන් වලට යනවා. ඒකම ආර්ථිකය අතිනුත් මේකට පොහොසත්. එහෙම පැටර්න් එකකුත් තියෙනවා. එතකොට මේ මෑතකදී කියවන මම මුලින් අර හුණාන් වල චීනේ වෙට් මාකට් එක මෑතකදී නැමතත් මම මේක ජූනි 5 මම මේක නිරාවරණයේදී කිව්වා මේ සිද්ධියේ ජූනි 5 පරිසරදීනේ මම මේ වගේ zoom meeting එක හිටපෙලයි ඒ දවස්වල තොරතුරු ලැබිලා තිබුණා. මේ රජයෙන් මේක අහලා තිබ්බත් හුණාන් වල වෙට් මාකට් එක නැත්නම් සත්තු වෙළඳාම් ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන ස්ථානය. එතන තමයි ඔය කොවිඩ් ඇති වුණා කියලා තාම දැනුට සැකතරන ස්ථානය. එතකන දැන් එහෙම කියලා ටික දවසක් ගියේ නේ. ඔකට දන්නවා දැන් චීනේ දැන් නගර ගානක් පහලා තියෙනවා. දෙවෙනි රැල්ලත් එක්ක සිද්ධි. ඒතර මෙයා සම්බන්ධයක් තියෙනවා. ඒක මම මේ සිද්ධිය පෙන්නන්නේ. හුණාන් වල මාකට් එක වෙට් මාකට් එක. ඒක මේ සත්තු ගැන වයිල්ඩ් ලයිෆ් ට්‍රේඩ් එක ගැන අපි කතා කරද්දී සමහර රටවල් වල මේ බලන්න මේ ඊයේ පෙරේදා නැත්නම් පෙරේදා මේ සමාජ මාධ්‍ය වල තිබිච්ච දුරයක් මම මේ ඕගොල්ලෝ දකින්නේ නැති මේ බලන්න මේ දඩේ මේ ඕස්ට්‍රේලියාවේ මේ රජයේ ආයතන මේගොල්ලන්ට කමෙන්ට් කරනවා මෙච්චර සීසස් ගන්න මෙච්චර දඩ ගන්නවා. දැන් මේකේ දඩේ ඩොලර් 1 මිලියන් එකක් සහ අවුරුදු 10ක සිට දඩුවම්. ඒ අවදාන ඒක විතරක් නෙමෙයි රාජ්‍ය මේ කියලා නිදාරිය මේ ආයතන මේ කට්ටියට කමෙන්ට් කරනවා මේ මෙච්චර සීසස් ගන්න අල්ලුවක් කියලා. ඒකේ පහුගිය කෙටි කාලය ඇතුළත අවුරුදු දෙකක් ඇතුළත ඒ වගේ විශේෂ අවධානයක් තියෙනවා රජයේ අධීක්ෂණයක් තියෙනවා ඒ වගේ රටවල් වල. ඊළඟට මේව නවත්තන්න නැත්නම් පාලනය කරන්න එක්සත් ජාතික සංවිධානය වගේ ජාත්‍යන්තර මට්ටමේ මේ යෝජනාවක් තියෙනවා. මේ විවිධ ආකාරයට මේවා පාලනය කළ යුතුයි කියන කාරණේ, ඒ වගේම UNEP සහ United Nations ආයතන සම්බන්ධීකරණේ ඒවා අතර තියෙන ජාත්‍යන්තර සහයෝගීතාව ගැන කතා කරනවා. ඒ වගේම එකව වෙලා collective decisions තීරණ සහ වැටලීම් කළ යුතුයි කියන කාරණේ, ඒ වගේම දැනුවත් කිරීම awareness සහ ඒ සම්බන්ධව කටයුතු කිරීම වගේ දේවල් ගොඩක් යෝජනා කරලා තියෙනවා අන්තර්ජාතික වශයෙන්. ඒ වගේම ආයතන තුල නීතිමය රාමුව සහ රෙගියුලේටර් සිස්ටම් ඒවා මේ කරප්ෂන් අඩු කිරීම, ඒ වගේම ඉන්ටර්නැෂනල් සපෝට් එන්ෆෝස් කරන නිලධාරීන් පහසු කන්සෙප්ට් මෙඩි කිරීම, ඒ වගේම ඉන්ටර්පෝල්, යුනයිටඩ් නේෂන්, ODC, කස්ටම්ස් ඕගනයිසේෂන්, ITs වගේ ආයතන වලින් ප්‍රයෝජන programs diakhiri mo agi baktiwal yo jana karlatino awareness uge badewal marketing kiyanne දේශී තත්ත්වයක් තමයි ඊට වඩා වැදගත් අපිට අපේ ලංකාවේ පැහැදිලිවම කරන්න ඕන දේවල් තියෙනවා කීපයක්. හරි ප්‍රතිපත්තිය මම ඉස්සර ඕස්ට්‍රේලියන් ස්ලයිඩ් එක පෙන්නුවේ ඒකයි රාජ්‍ය ආයතනයේ ඒගොල්ලෝ කමෙන්ට් කරලා තියෙන කොහොමද කියලා වයිසක්. අතරම් ගැනීම සම්බන්ධව. ඒක අපේ රටේ මේ සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්තිය තියෙන්න ඕන. අවුරුදු 5න් පාඩ වෙනස් වෙනවා නෙමෙයි පැහැදිලි ප්‍රතිපත්තිය තියෙනවා. ඊළඟට දේශපාලන වශයෙන් පැහැදිලි කැපවීමක් තියෙනවා. හරි ප්‍රතිපත්තිය තියෙනවනම් පැහැදිලි කැපවීමක් තියෙනවනේ ඊළඟට ඊළඟ මට්ටමේදී ඒ සම්බන්ධ නීති සකස් වෙනවා. හරි මේ පිළිවෙලට එන්න ඕන. නැත්තම් නවත්තන්න බෑ. ඊළඟට ඒ නීතිය ළඟට අනුකූලව රෙගුලාසි හැදෙන්න ඕන. පොලිසිස් තියෙන්න ඕන. කැපවීමක් තියෙන දේශපාලනික වශයෙන් ඒ වගේම ඒ සම්බන්ධව නීති රීති එන්න ඕන. ඊළඟට සයිටිස් එක අන්තර්ජාතික වශයෙන් වෙළඳාම් නවත්තන්න නම් අපි අන්තර්ජාතික වයිල්ඩ්ලයිෆ් වෙළඳාම ගැන කතා කරනවා නම් සයිටිස් කතා කරන්න ඕන. සයිටිස් නැතුව අන්තර්ජාතික වෙළඳාම නවත්තන්න බෑ. සමහරු කියනවා අපේ සයිටිස් ලංකාවේ නීතිය ඇති කියලා. නමුත් දේශීය නීතියෙන් දේශීය වශයෙන් වෙළඳාම පාලනය කරන්න හෝ සතුන් ආරක්ෂා කරන්න. නමුත් ලංකාවේ සීමාවෙන් එහාට ගියාම අන්තර්ජාතික වෙළඳාම පාලනය කරන්න නම් සයිටිස් තියෙන්න ඕන. සයිටිස් ආවේ මොකද ලෝකෙම අපි ලංකාවේ ලොකු දැනුවත් වීමක් නැහැ සයිටිස් ගැන. Connection on අන්තර්ජාතික සතුන් සහ පැරැටි සම්බන්ධව අන්තර්ජාතික වෙළඳාම පිළිබඳව තියෙන සම්මුතිය. නමුත් මේ ලෝකේ බහුල වශයෙන් කතා කරන convention එකක්. ගාක් රටවල දන්නවා වයිල්ඩ්ලයිෆ් ගැන කතා කරොත් දුර්ලභයි කොහොම සයිටිස් කියලා කියන තරමට බහුල වෙලා තියෙනවා. ඒ වචනේ යුරෝපයේ මැද පෙරදිග සල්වැසි ඉන්දියාවේ පවා ඇමරිකාවේ ජපානයේ ඕනම රටක. නමුත් ලංකාවේ ගාක් කරුවේ conference එක ලංකාවේ තියන්න ගිය අන්තර්ජාතික සම්මුතිය ගිය අවුරුද්දේ ඒක ලංකාවෙන් ගියා. නමුත් ලංකාවේ මිනිස්සු ගාක් අඩුයි ඊටම දැනුවත් වීම. මේ සම්බන්ධව ලංකාවේ නීති ප්‍රතිපාදන සකස් කිරීම ඊටම වැදගත් වෙනවා. එහෙම නැත්නම් ජාතිවලදාම පාලනය කරන්න බෑ අපේ සත්තු. හරි ඊළඟට නියමාකාර නීති රීති ක්‍රියාත්මක කිරීම ඊටම වැදගත් දෙයක්. මේ ක්‍රියාත්මක කරොත් තමයි පාලනය කරන්න පුළුවන් වෙන්නේ. ඊළඟට රාජ්‍ය ආයතන ඇතුළත රාජ්‍ය ආයතන අතර රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන. ඔය තුන් විදිහම රාජ්‍ය ආයතන තුල අතර සහ රාජ්‍ය නොවන ආයතන අතර අන්තර් සම්බන්ධීකරණ ඉතාම දුරවයි ලංකාවේ. ඒක අත්‍යවශ්‍ය අංගයක්. මම දැක්කා ඊයේ සෝෂල් මීඩියා වල තියෙනවා එක්කෙනෙක් කියලා තියෙනවා අපේ NGO නැත්තම් මේ ඊට වඩා පරිසරය ආරක්ෂා වෙනවා කියලා සත්තු නිලධාරියෙක් කියනවා. ඒකට තව එක්කෙනෙක් කියනවා ඔහෙනම් පුළුවන් නම් කරලා බලන්නකෝ කරන විදිහට කරන්නකො තව කෙනෙක් කියනවා. ඉතින් ඔය දෙකම තියෙනවනේ. මම කියන්නේ අර ඒගොල්ලොත් නෙමෙයි මේගොල්ලෝ. මේ දෙක මොකද මම දෙකටම සම්බන්ධ පොඩ්ඩලයක් විදිහට රාජ්‍යෙම හිටපු රාජ්‍ය නිලධාරියෙක් හිටියට මම පැහැදිලිව දන්නවා දෙකම අවශ්‍යයි. ඉතාලම වැදගත් ඒක. මේක නැතුව කරන්න බෑ. දෙකොල්ලම ඕන. අරගොල්ලෝ එපා කියන අම්මා හොඳයි කිව්වත් වැඩියි තාත්තා හොඳයි කිව්වත් වැඩියි කියලා කියනවනේ. අන්න ඒ වගේ අර සින්දුව කියන වගේ දෙකොල්ලම ඕන කියන එක තමයි මම කියන්නේ. ඊළඟට අධ්‍යාපනයේ හුඟක් වැදගත් වෙනවා. ඒ මට්ටම් වලට නිවැරදි අධ්‍යාපනයේ සහ දැනුවත් වීම. නිලධාරීන් හුඟක් මධ්‍ය ලංකාවේ බොහෝ රාජ්‍ය ආයතන වල අදාළ ආයතන විතරක් නෙවෙයි අනිත් රාජ්‍ය ආයතන වල මේ වනජීවීන් පරිසරය මේ විෂය ගැන වෙළඳාම් දැනුම හුඟක්ම අඩුයි. ඒ වගේම පාසල් සිසුන් විශ්වවිද්‍යාල සමහ ජනතාව මේ හැම කෙනෙක්ම අධ්‍යාපන මේ වගේ දේශන එක තමයි වැදගත් වෙනවා. මොකද ඕගොල්ලෝ විතරක් නෙමෙයි මේක සමහර දැන් මේ පිටායේ සමහර මහ ජනතාව පවා නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. මේ වගේ දේශන උගක් වැදගත්. අපි සමහර මේවට උදව් කරන්නේ දැනුවත් නොදැනුවත් ඇත්ත. දන්නේ නැහැ. දන්නවනම් මේ වෙන හානිය ගැන දන්නවනම් ඇත්තටම සමහර උදව් කරන්නේ නැහැ අපි. ඒක උගක් වැදගත් වෙනවා. ඊළඟට පබ්ලික් පාර්ටිසිපේෂන් සහයෝගය නැත්නම් සහභාගීතාවය මහජනතාව සම්බන්ධ කරගන්න ඕන. සමහර වැඩසටහන් වලට ආරක්ෂා කරන්න සංරක්ෂණය එහෙම නැතුව ඒ වගේම තිරසාර භාවිතයක් තියෙන්න ඕන. දැන් ඊයේ අර කිතුල් ගැන ඕගොල්ලෝ දකින්න ඇති. ඉතාලම හොඳ මේකක් ලංකාවට ආවෙ නිදහස්. ඉතාලම හොඳ දැඩි ප්‍රවණතාවක් දැඩි ඉල්ලුමක් දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ඉල්ලුමක් තියෙන දෙයක් ප්‍රයෝජනයක් ගන්න. වලපත්ත. ඒවා භාවිත කරන්න ඕන. නැතුව පෙට්ටියක් ඇතුලේ දාලා ලොක් කරලා ඉනේ අතුරු ගහගෙන ඉන්න බෑ. තිරසාර භාවිතය කියන සංරක්ෂණ ඉතිහාසයේ ඉතින් ගුවන් විදුලි සටහනකදී කිව්වා තිරසාර භාවිතය කියන ඉතා වැදගත් දෙයක්. තිර සංරක්ෂණය කියන්නේ තිරසාර භාවිතයේ කොටසක්. එහෙම නැත්නම් මිනිස්සු මේ ආරක්ෂා කරන්නේ නැහැ. ඒක ගාක් වැදගත් බොහෝ දෙනෙක් අපේ සමහර සංරක්ෂණයේ අන්තයට ගිහිල්ලා සංරක්ෂණය කියන්නේ හරියට දන්නේ නැති අය හිතනවා මේවා ඔක්කොම පෙට්ටි එක දාලා වහලා තියාගන්න පුළුවන් කියලා. ඒක සංරක්ෂණයක් වෙන්නේ නැහැ. හොඳම උදාහරණේ වල්ලපට්ට වගේ දේවල්. මේ නිසා මහජනතාවගේ සහයෝගීතාවයේ සම්බන්ධතාවයේ ඉතාම වැදගත් වෙනවා. හරි? ඒ වගේම අදාළ ආයතන වල තොරතුරු දී මොන හරි අහරෙන් ගෙනියනවනම් අපි පළාතෙන් එකතු කරගෙන යනවනම් මේවා වැඩියට එකතු කරනවා කියලා අපිට තේරෙනවනම් අදාළ ආයතන ඒ වගේම කරප්ෂන් නැත්නම් දෝෂණ තවංචා නැතිවීම සහ අවම කිරීම සහ පාරදෘශ්‍යභාවය ඇති කිරීම මම පැහැදිලි තාක්ෂණික යුතුව වැඩ කිරීම ඉතාම හොඳයි. එතකොට මේකක් නවත්තන්න පුළුවන්. අවසාන වශයෙන් ඒ වගේම ජාතික චින්තනය මම හැමදාම කියන එකක් තමයි මේ මොනවා කළත් නිලධාරීන් මොනවා කරත් අපේ NGO අපේ පරිසර සංගම් මොච්චර මහන්සි වුණත් රටේ හැම කෙනෙකුටම ජාතිය ගැන හැඟීමක් නැත්නම් රට ගැන හැඟීමක් නැත්නම් මේව ආරක්ෂා කරන්න බෑ. මම හැමදාම හැමතැනම කියන කාරණයක් තමයි අපේ රටේ මිනිස්සුන්ට අර ඉන්දියාවේ බලන්න මිනිස්සු මොනතරම් උප්පත්තෝ මොනතරම් පොහසත් වුණත් හැම කෙනෙක්ම we Indian we India we think Indian කියන හැම ඉන්දියානු චින්තනය තියෙනවා. අපේ රටේ නෑ ඒක. කොහොම හරි කොතනින් හරි කඩා වඩාගෙන ඉන්න තමයි හදන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම පහළ ඉඳන් ඉහළටත් ඉහළින් නම් පහළටත් රටේ හැම කෙනෙක්ම ජාතික චින්තනයක් නැත්නම් මේවා අපේ දේවල් අපේ සම්පත් කියලා හිතන්නේ නැත්නම් මේවා ආරක්ෂා කරන්න නිලධාරීන්ට විතරක් ඕ අපේ පරිසර සංගම් වලට විතරක්වත් බෑ. හැම කෙනෙක්ම රටේ හැම පුරවැසියෙක්ම මේ සම්බන්ධව කැපවීමක් තියෙන්න ඕන කියන එක මම දැඩි ලෙස විශ්වාස කරන පුද්ගලෙක්. මම හිතනවා මගේ අත්දැකීම අනුව මම හිතනවා ඒක එහෙම වෙන්න ඕන කියන කාරණේ. ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. ඇත්තටම මම සමායන්න අතරමැද තාක්ෂණ දෝෂාව. නමුත් මම හිතන්නේ ඕගොල්ලෝ යම් දැනුමක් දීමක් වෙන්නේ නැති. ඉතින් මම සුදුයන්ත වෙනවා අහගෙන